මේ අවස්ථාවට වැඩම කොට වැඩ සිටින අපේ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අනිකුත් ආගම් යෝජනය කරමින් පැමිණ සිටින පූජකතුමන්ලගෙන් අවසරයි. මේ මාලිමාවේ වේදිකාව, මේ වේදිකාවේ විශාල පිරිසක් ඉන්නවා. අපේ කාලෙත් ගිවිලා තිසා හැම කෙනාගේම නම් කියන්න අවශ්‍ය නැහැ කියලා මට හිතෙනවා. ඉතින් මේ වේදිකාවේ ජාතික ජන බලයේ නියෝජනය කරමින්, ඒ විධායක සභාව නියෝජනය කරමින් ඉන්න සියලුම සහෝදර සහෝදරියන්ගෙන්, ඒ වගේම ජාතික විද්වත් සංවිධානයේ අපේ නීතිඥ ප්‍රජාව නියෝජනය කරන සහෝදර සහෝදරියන්, ඒ වගේම විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහික නියෝජනය කරන මේ මහත්වරු, විශ්‍රාමික පොලිස් සාමූහික නියෝජනය කරන මහත්වරු ඇතුළු වේදිකාවේ ඉන්න සියලුම දෙනාගෙන් අවසරයි. මේ අවස්ථාවට පැමිණ සිටින, මේ හොරණට පැමිණ සිටින ආදරණීය මවුරුනි, පියවරුනි, සහෝදරනි, සහෝදරුනි, ඔබෙන් අවසරයි. තමුන්නාසලා අපි ඔක්කොම අපිට මතකයි, මීට කලිනුත් හොරණට ඇවිල්ලා මේ වගේ රැස්වීමක් තිබ්බා. අද අපි ඔක්කොම හොරණ නගරයට මේ එකතු වෙලා තියෙන්නේ. තව මාස 3කින්, තව පෝය 3කින් අපිට මේ රට වෙනස් කර ගැනීම සඳහා වෙච්ච අවස්ථාවක් එනවා වළක්වන්න බැරුව. සියලු බාධා කිරීම් මැද්දේ, සියලු කඩකප්පල්කාරී උත්සාහයන් මැද්දේ ජනාධිපතිවරණ ඉස්තර ලෙසම අපට එනවා කියන සුබ පණිවිඩය දැන් අපි කවුරුත් දන්නවා. සන්නේ ජනාධිපතිවරණය ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ රටේ ගැඹුරු විශාල වෙනසක් කිරීම සඳහා පාවිච්චි කරන්න ඒ ජනාධිපතිවරණයෙන් ඉතිහාසයේ පළවෙනි වතාවට මහා ජනතාවගේ ආණ්ඩුවක්, මහා ජනතාවගේ සැබෑ ජනාධිපතිවරයෙක් පත් කරගන්න රටම සූදානම් වෙලාවක් තමයි කළුතර දිස්ත්‍රික්කයේ අපිත් මේ හොරණට එකතු වෙලා ඉන්නේ. එසා මෙතෙන්ට එකතු ජනතාව අපි දන්නෝ තමුන්නස්ල දිහා බලනකොට මේ දසදහස් ගණන් මේ පිටිය පුරා විසිරී ඉන්න, මේ හැමතැනම ඉන්න ජනතාව දිහා බලද්දී අපි දකිනවා අදිෂ්ඨානයක් තියෙනවා, බලාපොරොත්තුවක් තියෙනවා, වීරිය තියෙනවා. හැමදෙනාම වෙනසක් කිරීමේ අරමුණෙන් ඇවිල්ලා ඉන්න නිසා රටම මාලිමාව දිනනකොට ජනාධිපතිවරණේ කළුතර දිස්ත්‍රික්කයක් නිකන් නෙවෙයි 75කින් 80කින් දිනවන්න අපි ලෑස්ති කියලා තමයි මේ ජනතාව එල්ලේ. ඒ නිසා කළුතර දිස්ත්‍රික්ක ජනතාවට තියෙන වගකීමක් මොකද්ද? ජනාධිපතිවරණේ ජයග්‍රහණයට තමන්ගේ පංගුව එකතු කරගන්න. ඒ පංගු එකතු කරන්න කළුතර ජනතාව සූදානම් කියන එක තමයි මේ ඇවිල්ලෙන හැමෝගෙම පෙන්වන්නේ. ආදරණීය සහෝදර සහෝදරියනි, තමුන්නස්ලා අපි කවුරුත් දන්නවා, දැන් අපි කවුරුත් කතාවර වගේ ජනාධිපති සටන පටන් ගන්න තියෙනවා. එක පැත්තෙන් ගත්තොත් සජිත් ප්‍රේමදාස මහත්තයා, එයාගේ ජනාධිපති සටනේ කටයුතු කරන් යනවා. කවුරු හරි ව්‍යාපාරිකෙක් හොයාගෙන බස් එකක් ඉල්ලගෙන, නැත්නම් සල්ලි ටිකක් ඉල්ලගෙන පාසලක් තෝරගෙන එතෙන්ට ගිහිල්ලා බස් එක දීලා පන්ති කාමරයකට බෝල්ට් එකක් දීලා ළමයි එකතු කරලා ළමයින්ට කතා කරගෙන. යා කතාන්නේ ජනතාවට නෙවෙයි, ළමයින්ට. මිත්‍රවරුනි කියනවා ළමයින්ට කතා කර. මේ දස්සල පොඩ්ඩක් කතා අඩු වෙලා තියෙනවා. ඔතේ පොන්සේක මහත්තයා කඳහරා වැටෙන්න ගහලා තින්නේ යාට. අනිත් පැත්තෙන් රයිල් වික්‍රමසිංහ රාජ්‍ය බලය පාවිච්චි කරලා දිස්ත්‍රික් ගහන යනවා. අර දිස්ත්‍රික් සංවර්ධන කමිටු කැඳවනවා, මන්ත්‍රීවරු අල්ලස් දීලා ගන්න ප්‍රතිපාදන වෙන් කරනවා, බඩු බෙදනවා, ඉඩම් ඔප්පු බෙදනවා, එයාගේ වැඩෙත් කරමින් යනවා. එනිසා අපිට පේනවා ජනාධිපතිවරණ එනවා, ඒගොල්ලෝ වැඩ කරමින් යනවා, අපිත් වැඩ කරමින් යනවා. දැන් රයිල් වික්‍රමසිංහ අපි දන්නවා ජනතාවට හැමදාම මේ දවස්වලත් හැමදෙස්සෙම අනාගතය ගැන කියන්න බලන්. අපිට හැමදාම ගොඩනගන අනාගතයක් ගැන කියන. හැබැයි කවදාකවත් එක වෙලා නැහැ. දැන් ඊපදත් කිව්වනේ සුබ පණිඩුවක් තියෙනවා කියලා. එනිසා හැමදෙස්සෙම කිව්වේ මොකද්ද? අනාගතයට වෙන්න පුළුවන් දෙයක් කිව්වා, දැන් මොකක්වත් කිව්වේ නැහැ. දැන් කලින් අපේ නලින් සහෝදරත් කිව්වා මේට කලිනුත් එහෙම જાති කියලා තියෙනවා. මේ රයිල් වික්‍රමසිංහ අපිට මතක එක්තරා කාලයක කිව්වා තරුණිය ඔක්කොටම බ්‍රේස්ලට් දෙනවා කියලා, අතට රත්තරන් වලලු බ්‍රේස්ලට්. ඒ ප්‍රතිඵලය මොකද්ද? ගෙවල්ල කාන්තාවන් ගෙදිපිච්ච කනකර බලු ටික දැන් බැංකුවට සින්න වෙලා. කතා කරේ බ්‍රේස්ලට් දෙන්න, ප්‍රතිඵලය තමයි රත්තරන් බඩු බැංකුවට සින්න වෙලා. ඊට පස්සේ කතා කරා තරුණයන්ට නොමිලේ රට පුරාම Wi-Fi කලාප දාලා Wi-Fi වලින් අර ඩේටා දෙනවා කියලා. හැබැයි දැන් අන්තිමට වෙලා තියෙන මොකද්ද? රුපියල් 100 ඩේටා කාඩ් එකක් දාගන්න බැරුව අපි දුක් විඳිනවා. හම්බුන්නේ.
ඊට පස්සේ කළා කිව්වා 2020 වෙනකොට ලංකාව ණය වලින් තොර රටක් බවට පත් කරනවා කියලා කිව්වා. දැන් කියනවා ණය ගෙවන්න පටන් ගන්නවලු තව අවුරුදු 4කින්. මට මතකයි ඉස්සර ඔය ගුවන්විදුලියේ තිබුණ වැඩසටහනක් ඒකට කිව්වේ ගීතෙන් ගීතය කියලා. අහලා තියෙ ඔයගොල්ලෝ ඔක්කොම. දැන් රයිල් වික්‍රමසිංහත් කියන්නේ ඒක මොකද්ද ගීතෙන් ගීත නෙවෙයි බොරුවෙන් බොරුව. එක බොරුවක් කියනවා ඒක අමතක වෙද්දි තව බොරුවක් කියනවා. ඒත් පරණ බොරුව ජනතාවට අමතකයි. බොරුවෙන්මයි යන්නේ. සබ බොරුවෙන් බොරුව කියමින් බොරුවෙන් හදන ජනතාව මුලා කරන්නේ. ඒගොල්ලෝ එහෙම කරගත්තු කාලයක් තිබ්බා. ඒ තිබ්බේ කොහොමද? ජනතාව ඒගොල්ලන්ව තේරුම් ගත්තේ නැති කාලේ. ජනතාව ඒගොල්ලෝ යමක් කරයි කියලා විශ්වාස කරපු කාලේ. දැක වෙනස් වෙලා තියෙන්නේ. දැන් තවදුරටත් අපේ රට ජනතාව එවැනි බොරුවලින් රවට්ටන්න බෑ කියලා ඔප්පු කරලා තියෙනවා. දැන් රට වෙනස් කරන්න ඕනයි කියලා ජනතාව දන්නවා. ඒ නිසා ජනතාව වෙනස් වෙලා තියෙනවා. දැන් ඉන්නේ රයිල් වික්‍රමසිංහලට බොරු කියලා රවට්ටන්න පුළුවන් ජනතාවක් නෙවෙයි. රයිල් වික්‍රමසිංහලව බොරු කරපු බොරු කියපු සිළු දෙනාම තමන්ට ලැබෙන පළමු අවස්ථාවේම සිංහාසනෙන් බස්සලා ගෙදර යන්න අපි ලෑස්ති කියලා ඉන්න ජනතාවක් දැන් ඉන්නේ. ඒ තමුන් වහන්සේලා. ඒ නිසා ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනවා කියන එක පිළිබඳව අපිට කිසිම සැකයක් නැහැ. ඔබ කවුරුත් සැකයක් තියාගන්න එපා. ඇයි අපි නිකන් හදිස්සියෙ චන්ද්‍ර කඩපාත් වුණා නෙවෙයි. දැන් රයිල් වික්‍රමසිංහ චන්ද්‍ර ලෑස්ති වෙන්නේ කොහොමද? එයා ලෑස්ති වෙන්නේ ඇහිඳාස් ක්‍රමයට. අහුලනවනේ. එයා බලනවා තමන්ට මොකක්වත් නැහැ. ඡන්දදායකයෝ නැහැ. බිමේ සංවිධාන නැහැ. ජනතාව නැහැ. ශාඛා සමිති නැහැ. ඉතින් කල්පනා කරනවා සමගි ජන බලවේගෙන් 10ක් 15ක් ගලවලා ගන්න පුළුවන්. ඊට පස්සේ පොහොට්ටුවෙන් කණ්ඩායමක් එකතු කර ගන්න පුළුවන්. තව තව හැම්මෙන් එකතු ගන්න පුළුවන්ද කියලා බලනවා. අර assemble කරලා එකක් හදා ගන්න. පොඩි පොඩි කෑලි එකතු කරලා නිකන් අටව ගන්න හදනවා. එකක් බලය ගන්න බලන්න. දැන් මන්දරාජ පස්සලට එහෙම එකක්වත් ඇත්තේ නැහැ. සයිප් ප්‍රේමදාස මහත්තයාත් කල්පනා කරනවා කවුරු වරු කෙනෙක් දිනාගෙන එකතු කර ගන්න. මහ පොළොවේ බලයක් හදන්නේ. හැබැයි අපි ජාති ජන බලය කියන්නේ නෙවෙයි. මාලිමාවේම නෙවෙයි. ඔබට මතකයි මීට අවුරුදු කීපයකට කලින් අපි කොළඹදී ජාතික ජන බලවේගයේ සමුළුව තියලා අපි රටට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාවක් හැදුවා. ඔබට මතක නැහැ. ඊට පස්සේ මොකද අපි කරේ? ඊට පස්සේ අපි දිස්ත්‍රික් මට්ටමට ගිහිල්ලා ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් සමුළුව තියලා දිස්ත්‍රික් වල ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් විධායක සභාව ගොඩනැගුවා. ඉන්නතර වෙන්නතු අපි ගියා ආසනෙන් ආසනයට. හැම ආසනයකම මේ හොරණ පවා හැම ආසනයකම අපි ජාතික ජන බලවේගයේ ආසන සමුළු තිබ්බා. ආසන සමුදෙල්ලේ ආසන සමුළුවෙන් අපි ආසනේ වැඩ කරන්න විධායක සභාවක් සහ සංවිධායක මණ්ඩලයක් පත් කරගත්තා. අපි ඒ අතරම බිම් මට්ටමට ගියා. අපි ග්‍රාම සේවක සමිතියට ගියා. කොට්ටාසර ගියා. ගිහිල්ලා කොට්ටාස මට්ටමින් ග්‍රාම සේවක සමිතියෙන් අපි සභාව හැදුවා. කොට්ටාස සභාව ගොඩනැගුවා. NPP කොට්ටාස සභාව ගොඩනැගුවා. අපි දෙවෙන්ත සංවිධාන ජාලයක් ගොඩනැගුවා. NPP කොට්ටාස සභාව ගොඩනගනකොට අපිට අපි දන්නව රට වෙනස් කරන්න කැමති එක්සත් ජාතික පක්ෂීතවගෙන පොහොට්ටු හිටවගෙන ඒ කවුරුත් අපිට එකතු වුණා. අපි එතනින් නතර වෙන්නේ නැතුව අපි කාන්තාව සංවිධාන කරන්න පටන් ගත්තා. එනිසා අපි කාන්තා සභාව හැදුවා. කාන්තා සමිතිය හැදුවා. රට පුරා හැම දිස්ත්‍රික්කයකම ගැහණු අපි එක මිටට කියන කාන්තා සමුළු තිබ්බා. දෙවෙන්ත සමුළු දසදහස් ගණන් කාන්තාවා. අපි කාන්තා බලවේගය එකතු කරා. ඊයස්සේ අපේ රටේ විද්වතුන් එකතු වුණා. ඒ අතර ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් සම්පත් වූ මහත්තයල වගේ අය ඒගොල්ලෝ එකතු වෙලා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකව හදලා ඒක ජාතික ජන බලවේගෙත් එක්ක එකතු වුණා. ඒ අතර මෑතදීම අපි පොලිසිය විශ්‍රාමික නිලධාරී මහත්තුරු එසේ විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ එකතු හදාගත්තා. ඒ වගේම අනිත් පැත්තෙන් නීතිච්චවරුන්ගේ එකතු හැදුවා. වෛද්‍යවරුන්ගේ එකතු වුණා. NPP වෛද්‍යවරු, NPP නීතිඥවරු එමෙ හැදුවා. පහුගිය කාලේ අපි රටේ ඉංජිනේරුවෝ ඔක්කොම එකතු කරලා NPP ඉංජිනේරුවන්ගේ එකතුවක් හැදුවා. දැන් අද උදේ විද්‍යාඥයන්ගේ එකතුව හැදුවා. ඒ නිසා අපි අපේ රටේ මේ දෙවෙන්ත සමාජ වෙනසකට එකතු කරන්න පුළුවන් සියලු බලවේග උඩිනුත් එකතු කරා බිම් මට්ටම දක්වා අපේ සංවිධාන යන්ත්‍රය ශක්තිමත් කළා. දැන් අපි බිම් මට්ටම දක්වා කොට්ටාසේ දක්වා ග්‍රාම සේවකවම දක්වා අපේ සංවිධාන යන්ත්‍රය එලාගත්තු හැම වසමකටම NPP සභාවක් හදාගත්තු එම ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙවෙන්ත සංවිධානය. එහෙම එකක් තියෙනවද රනිල්ට?
ගමින්වද එම සංවිධායක රයිනට නෑ. සයුත්ත දිනවද නෑ. දැප සෞදුර මේ දවස්සල පිදන්න ගේන් ගට යන මෙහුම්ම අප සෞදර සෞදුර හැමෝම ප්‍රතිඵලයමකත් ගෙවල් සීජකට ගොත් එහෙම ගෙවල් හැත්තවක් අසුවක්ම මාලිමාවට තව දහය පහළුවත් තියෙනවා පැත්ත කියන්න නැති. තුනක් අතරක් කම්බෙනවා සජිත්තනත රනිට. ඔකතම ප්‍රතිඵලය. එසත් දැනටමත් අපේ රටේ පොදු ජනතාව මාලිමාව දිනවනවා කියන විශ්වාසයෙන් එකතු වෙලා තියෙන. ඒකයි අපි කියන්නේ මාලිමාවේ ජයග්‍රහණය පිළිබඳව අපට හොඳ සහතිකයක් විශ්වාසයක් තියෙන. අපට විතරක් නෙවෙයි ඒක තියෙන්නේ රනිල්ටත් තියෙන. ඔබ කල්පනා කරලා බලන්න මේ එන ජනාධිපතිවරණය රනිල් වික්‍රමසිංහට ලේසියෙන් දෙන්න පුළුවන් නම් මොකද කරන්නේ? එයා ජනාධිපතිවරණේ කල් දාන ක්‍රම හොයනවද? නැහැ. ජනාධිපතිවරණයෙන් පලා යන ක්‍රම හොයනවද? නැහැ. ඊළඟ ජනාධිපතිවරණය මහින්දලා දිනන්න පුළුවන් මහින්දලා ජනාධිපති චන්දිනුට මහා චන්දිනුවද? නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ජනාධිපතිවරණයට බිය දැක්වීම ජනාධිපතිවරණයෙන් පලා යෑමට දන්න උනන්දු ඕනකම් විසුණු පෙන්වන්නේ මොකද්ද? ඊළඟ ජනාධිපතිවරණයේ නියත ජයග්‍රහණය වෙන කාටවත් නෙවෙයි මාලිමාව සතුයි කියන එක මේකෙන් පේනවා. දැන් අපි මාලිමාව දිනවන්නේ මොකටද? මේක වැදගත් ප්‍රශ්නයක්. අපි අමුණ සහෝදරයත් කතා කරා, තව අය කතා කරා. මාලිමාව දිනවන්නේ අපි මාලිමාව දිනවන්නේ මේ තියෙන ආණ්ඩුව වෙනුවට, මේ තියෙන ජනාධිපති වෙනුවට තව ජනාධිපති කෙනෙක් ගෑනලා වෙන ආණ්ඩුවක් හදලා ඒගොල්ලෝ කරන් ගිය පරණ වැඩේම කරගෙන යන්නද? නැහැ. ඒකට නෙවෙයි. අපිට තියෙනවා වෙන ලොකු වැඩක්. ඒක අපි හරියට තේරුම් ගන්න ඕනේ. මොකද ඒ වැඩේ කරන්න වෙන්නේ ආණ්ඩුවට විතරක් නෙවෙයි. අපි හදන ආණ්ඩුවට විතරක් කරන්න බැරි. අපි ඔක්කොම එකතුලා කරන්න ඕන දෙවෙන්ත සමාජ වෙනසක්, ගැඹුරු සමාජ පරිවර්තනයක් අභියෝගයක් අපේ ඉස්සරහා තියෙනවා. එනිසා අපි එකට ලෑස්ති වෙන්න. අපි කියනවා අපේ අරමුණ මොකද්ද? කෙටි කරලා කිව්වොත් අපි කියනවා මොකද්ද? අපේ රටේ අපි ජාතික පුනරුදයක් ඇති කරන්න ඕන. ජාතික පුනරුදයක්. ඒ කියන්නේ මොකද්ද? නැවත පිබිදීමක් හදන්න ඕන. නැවත නැගිටීමක් හදා ගන්න ඕන. අපේ රට පෞගේ සීවසපුර, සීවසපුරාම 20 වෙනි සීවසපුරාම අපේ රට ගිය ඉස්සරහට නෙවෙයි. ගෙනිච්ච ඉස්සරහට නෙවෙයි. ලෝකේ රටවල් වේගෙන් ඉස්සරහට ගියා. හැබැයි අපේ රට ගියේ ආපස්සට. අපි හැමදාම කෝප කවුරුත් දන්නවා. ලංකාව නිදහස් සම්බල අවුරුදු 76යි. ඇත්තයි. මොකද වෙලා තියෙන්නේ? ලංකාවට මොකද වෙලා තියෙන්නේ? ඉස්සරහට ගියේ නැහැ. අපි නිදහස ලබනකොට ලංකාව ආසියාවේ දෙවැනි ශක්තිමත් ආර්ථිකය. පළවෙනිය ජපානය, අපි දෙවැනිය. ජපානයේ පුද්ගල ආදායම ඩොලර් 90යි, ලංකාවේ 89යි. හැබැයි අද 76කට පස්සේ අපි ආසියාවේ ආර්ථිකයේ අන්තිමය. නිදහස ලබනකොට 7-5ක්වත් ලෝකෙට ණය නෑ ලංකාව. හැබැයි අද වෙලා තියෙන්නේ මොකද්ද? ණය අරගෙන ගෙවා ගන්න බැරි වෙලා බංකොලොත් වෙලා දැන් ණය ගෙවා ගන්න බැරුව ජාත්‍යන්තර මුල් අරමුදල පස්සේ ගිහිල්ලා ණය දීපු රටවල් එක සාකච්ඡා කරලා යන්තම් කෙඳිරි ගාලා ණය ගෙවීමේ කල් දාගෙන තියෙනවා. එතෙන්ට වැටෙන්නේ මේ රට. ආපස්සට ගියා. අපේ රටේ කර්මාන්ත හැදුවේ නෑ පහුගිය කාලේ. කෘෂිකර්මාන්තය විද්‍යාත්මක දියුණු කරේ නෑ. තිබිච්ච කර්මාන්තය බැහුවම සක් හැදුවේ නෑ. විද්‍යාත්මක පරිශ්‍රණ මොකක්වත් කරේ නෑ. කරානම් ඒව පැත්තක දැම්මා. ඒ නිසා අපේ රටේ පාලකයෝ අපට කිව්වා මොකද්ද? අතීතයට යන කතා කරන්න. අපේ රටේ අතීතයේ දෙවන්ත ශ්‍රී විභූතියක් තිබ්බා. අපි දන්නෝ ඒක. අතීතයේ දෙවන්ත ඉදිකිරීම තියෙනවා. අපේ දෙවන්ත සංස්කෘතියක් තිබ්බා. ඒක තොරම්බල් කර කර ඒක විකුණු කන කෑම මිසක් අනාගතය හැදුවේ නෑ මේගොල්ලෝ. අපි දන්න හොඳටම පහුගිය කාලේ මොකද කරේ? අපට කතා කරේ මොකද්ද? අපට කතා කරා ආපහු පැරකුම් යුගයක් හදමු කියලා. පැරකුම් යුගයක් නැවත. පැරකුම් යුගය හොඳ එකක්. මොකද අපි කරන්න ඕනකම දුන්නේ? අපි පැරකුම් යුගයක් යුගයෙන් අත්දැකීම් අරගෙන පැරකුම් යුගයෙන් අපි ඉගෙන ගන්න අරගෙන අපි අපිට හදන් තිබුණේ වෙන රටක්. නැතු අපි අතීතයට යන එක නෙවෙයි තිබුණේ. හැබැයි අපට කතා කරා මේගොල්ලෝ අතීතයට යමු කියලා. අතීතයට ගියෙත් නෑ ඇත්තට. ඊට පස්සේ මහින්දරාපක්ෂ මහත්තයාගේ මුළු පාලන කාලය තුළම මොකද කරේ? දුටු ගැමුණු ගැන කතා කරා. චිත්‍රපටි ගොඩක් ගැව්වා දුටු ගැමුණු ගැන. එනිසා අතීතය ගැන කතා කරා මිසක් අනාගතය පිළිබඳව රටක් හදන්න උත්සාහ කරේ නැහැ. එනිසා අපිට අපි කියන මොකද්ද? අපේ රටේ අවුරුදු 100ක විතර කාලයක් මගහැරුණා අපිට. ඔබ කල්පනා කරලා බලන්නකෝ. අපේ රටේ මොනවද කෘෂිකර්මාන්තෙන් කරපු පරිශ්‍රණ? කෘෂිකර්මාන්තෙ මොකද හොයාගත්තේ? අපි කයිවරු ගැව්වට පැරකුම් ගේට යමු කියලා කෘෂිකර්මාන්තය කියලා. අපේ රටේ අලුතෙන් මොනවාරි හොයාගෙන තියනවද? ඔය 1970ට කලින් පොඩි පොඩි දේවල් ටිකක් තිබ්බා. හැබැයි
හැත්තෑව කලටි ගත්තම හැත්තතින් පස්සේ මොකක්වත් නැති වුණා. දැන් මැලේසියාව අලුතෙන් පළතුරු වර්ග හොයාගන්නවා, අලුතෙන් එළවලු වර්ග හොයාගන්නවා, ඒවා පාට වෙනස් කරනවා, ඒ පැත්තේ මහා හපංකම් පෙන්නනවා. තායිලන්තේ තේමයි අපි එහෙම මොකක්වත් නැ අපි මැලේසියාවෙන් බඩු ගෙල්ලව පාරයින විකුණනවා. මම දෙක සමාදාසන වල සීනම මොකද මැලේසියන් සීඹලා, සීඹලා කියන්නේත් මැලේසියාවයි. මොකද මැලේසියාව හොඳ සීඹලා එකක් හදලා පැනුරහයි ඒක. එහෙමයි අපේ රට. අපේ රට විද්‍යාවේ පැත්තේ මොනවද කරලා තියෙන්නේ? දකුණු කොරියාව, ජපානේ විද්‍යාවේ පැත්තෙන් දියුණු වෙලා ඒගොල්ලෝ මහා දැවැන්ත නිෂ්පාදනය කරනකොට අපි මොකක්වත් කරලා නැහැ. නිකන් මේ බලාගෙන ඉන්නේ. ඒ නිසා ලංකාව පෞගේ අවුරුදු 100ක කාල තුල අත්පත් කරගත්තු දිවිච්ච ජයග්‍රහණ අත්පත් කරගත්ත නැහැ වැත්තරිය. එහෙනම් දැන් අපිට තියෙන මොකක්ද මොකද්ද? අපි යන්නේ අපි මේ මගහැරිච්ච ජයග්‍රහණ අත්පත් කරගෙන ඉස්සරහට යන්න ඕන. අපි දැන් ජීවත් වෙන්නේ 21 වෙනි සීවසේ මතක තියාගන්න. හැබැයි අපි 20 වෙනි සීවසේ ගන්න ජාතිය ගත්තෙත් නැහැ. ඒ නිසා 20 වෙනි සීවසේ අපිට මගහැරුණු, රටට මගහැරුණු පාලකයන් විසින් ඇත්තර දහපු ජයග්‍රහණත් එකතු කරගෙන අපි 21 වෙනි සීවසේට පිම්මක් පනින්න උනා. පිම්මක්. ඒකට අපි කියනවා ජාතික පුනරුදේ කියලා. පුනරුදයක් අපට ඕන. ඒ පිම්ම පනින්න බෑ ජාතික ජනබලයකට තනියම. ඒ පිම්ම පනින්න තමුන්නාසල කවුරුත් ඕන. මහ ජනතාව ඕන. ඒ නිසා අපි කවුරුත් එකතු වෙලා අන්නේ පිම්ම පනින්න ඕන. ඒ පිම්ම පනින්න පුළුවන් විදිහේ මහ දෙවන්ත ජනතා බලයක් අපි නිර්මාණය කරන්න ඕනකම තියෙනවා. ඒ නිසා මේක ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කරන සරල ප්‍රශ්නයක් නෙවෙයි. මේක මහමැතිවරණයක් ජයග්‍රහණය කරන සරල සටනක් නෙවෙයි. මතක තියාගන්න මේක ජනාධිපතිවරණය දිනලා මේ පාර්ලිමේන්තු විසුරුවා දාලා මහමැතිවරණය තියලා ඒකෙන් ජනතාවගේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදලා සමස්ත ජනතාවත් එක්කෙන් අපේ රට මේ තියෙන කනකවුරුදායක තත්ත්වෙන් ඔසවලා අපේ රට ලෝකේ ශක්තිමත් රාජ්‍ය බවට පිම්මක් පන්නන වැඩක් අපිට තියෙනවා. ඒකට අපි කවුරුත් එකතු වෙන්න ඕන. ඒක ඇතුළේ කරන්න යදී ගොඩාක් අනු සහෝදරය කිව්වා. නමුත් මම ආපහු මූලධර්ම කීපයක් කිව්වා. අපි හැමදාම කියනවා අපි ආර්ථිකයක් හදන්න ඕන. ඉතින් අපි විතරක් නේ නෝක කියන්නේ. රයින් වික්‍රමසිංහත් කියනවා, සයිත් ප්‍රේමදාසත් කියනවා. අපි කියනවා අපි නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕන. ඉතින් ඒගොල්ලොත් ඒක කියනවා. මම දැක රයින් වික්‍රමසිංහ ඊපෙරදත් කියනවා ලබන අවුරුද්දේ පටන් ගන්නවලු අපනයන ආර්ථිකය අත්වලා. දැන් මෙච්චර කාලයක් ඉඳලා මිනිහට මතක් කළා අපනයන ආර්ථිකය ලබන අවුරුද්දේ පටන් ගන්න. හැමදාම ලබන අවුරුද්දේ. දැන් 2048 රට හදනවා කියලා කියන නේද? පුළුවන් නම් ඉඳලා බලමු 2048 වෙනකන්. එදාට මිනිහ හිටියොත් ඇවිල්ලා කියයි අපි 3000 දී විතර හදන්නම් කියලා. ඒක කවදාවත් මේක හැදෙන්නේ නැහැ. ඒ නිසා අපි මොකද කරන්නේ? අපි ශක්තිමත් ආර්ථිකයක් හදන්න. මොකද අපේ වෙනස? අපි කියනවා අපි නිෂ්පාදන ආර්ථිකයක් හදනවා. භාණ්ඩ හා සේවා, මේ රටේ සම්පත්, විද්‍යාඥයන්ගේ දැනුම, ඔබේ ශ්‍රමය, හැකියාව එකතු කරලා අපි ඩොලර් උපයන, රුපියල් උපයන, වත්කම් උපයන නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕන. ඊළඟට අපේ වෙනසක් තියෙන මොකද්ද? අපි කියනවා අන්නේ ආර්ථිකය හදන්න සමස්ත ජනයා සම්බන්ධ කරගන්න ඕන. ඒක ආණ්ඩුවට විතරක් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒක ඇමති මණ්ඩලය කරන එකක් නෙවෙයි. ඒක ඇමතිවරු කරන එකක් නෙවෙයි. මුළු රටක් එකතු වෙන්න ඕන. ජන සහභාගී සංවර්ධනයක් ඕන. අපි ඔක්කොම එකතු වුණාම තමයි ඒ රටේ සංවර්ධනය වේගෙන් උඩ ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට තමයි ආර්ථිකයට කවුරුත් දායක වෙන්නේ. දැන් එහෙම නැහැ. දැන් අපේ රටේ ආර්ථිකයට, අපේ රටේ ආර්ථික සීයයි නම් ඒකට බස්නාහිර පළාත 40%ක් දායක වෙනකොට ඌව පළාත දායක වෙන්නේ 4%යි නැත්නම් 5%යි. මේ ආණ්ඩුව තමතරව තව තුන සියඹල ආණ්ඩුවක්. ඒට ගිලනේ සංවර්ධනය. රිදීමාලෙද්දර ගිලනේ සංවර්ධනය. වවුනියාවට කෙලිනොච්චර ගිලනේ සංවර්ධනය. මන්නාරමට ගිලනේ සංවර්ධනය. මොකක්වත් නැහැ මේ. හැබැයි ඒගොල්ලොත් අපේ රටේ මිනිස්සු නිසා අපි කවුරුත් එකතු කරගත්තු අපිට තියෙන මොකද්ද? ජන සහභාගී සංවර්ධනයක් හදන්න. එතකොට මොකද වෙන්නේ? ආර්ථික සංවර්ධනය සිද්ධ වෙන්නේ එතකොට පහළ සිට උඩට විතරක් නෙවෙයි. ඒක ප්‍රමාණවත් නැහැ. එහෙනම් මොකද්ද? පහළ සිට උඩට සිද්ධ වෙනවා වගේම කේන්ද්‍රයේ සිට පරිධියට කොළඹ සංවර්ධනය වෙනකොට ඒක මොනරාගලටත් යන්න ඕන, අම්පාරටත් යන්න ඕන, කිලිනොච්චරත් යන්න ඕන, යාපනටත් යන්න ඕන, හැමතැනකටම යන්න ඕන. අන්න එහෙම සංවර්ධනයක් අපි හදන්න ඕන. තුන්වෙනි කාරණේ මොකද්ද? ඒ තමයි වැදගත්ම එක. අපි හදන ආර්ථිකයේ ප්‍රතිලාභ ජාවාරංකාරෝ කීප දෙනෙක් අතරට, දේශපාලන පවුල් කීපයක් අතරට නෙවෙයි, අපි හදන ආර්ථිකයේ ප්‍රතිලාභ අපේ රටේ සමස්ත ජනයාට සාධාරණව බෙදී යන ක්‍රමයක්, සිස්ටම් එකක් හදන්න ඕන. පටල ගන්න එපා, බෙදන ඕන නෙවෙයි, බෙදී යන ක්‍රමයක් හදන්න ඕන. එතකොට අපි ශක්තිමත් ආර්ථිකයක් හදනවා.
ඒ ආර්ථික හදන අපි කවුරුත් දායක වෙනවා. ඒ ආර්ථික ප්‍රතිලාභ අපි හැමෝටම ලැබෙනවා. සාධාරණව සමාජ සාධාරණත්වය. එතකොට අපේ රටේ දුප්පත්කම තුරන් වෙනවා. දුප්පත්කම තුරන් කරන්න බෑ හාල් දීලා. දුප්පත්කම තුරන් කරන්න බෑ මොනවාද ඔය අස්වැසුම දීලා. ඒකෙන් කියන්නේ අපි ආවම අස්වැසුම කපනවා කියන එක නෙමෙයි පටල ගන්න එපා. රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරනකම් ජනයාට සහන දෙන්න වෙනවා අනිවාර්යෙන්. නිසා සහන ලබන ජන කණ්ඩායම් කවුරුත් කලබල වෙන්න එපා. දැන් මාළිමාවේ ආණ්ඩුවක් ආවම සහන කැපෙයි කියලා නෑ. අපේ අරමුණ මොකද්ද? සහන මත විතරක් ජීවත් වෙන්න දෙනවා වෙනුවට ආණ්ඩුවේ සහන ලබන්නේ නැතුව දෙපයින් ඉන්න පුළුවන් ආර්ථිකයක් හදලා ඒක කොටස්කාරය කරනව හැමදෙනාම අන්න එතකන් සහන ඕන අයට සහන දෙන්නත් අපි ලෑස්ති. නැතුව රට ගෙනියන්න පුළුවන් කමක් නෑ. එනිසා එහෙම ආර්ථිකයක් අපි හදන්න ඕන. ඊළඟට අපි අපේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන අනුසෝදලත් කිව්වා. අන්න ඒ වගේ විශාල කාර්යභාරයක් අපිට කරන්න තියෙනවා. අන්න ඒ සඳහා තමයි අපි ආණ්ඩුවක් හදන්න ඕන කම. දැන් වැඩේ කරන්න ගියාම මම ගොඩක් වෙලා ගන්න නෑ. අපි විනාඩි කිහිපයක් ඉවර කරගමු. වැඩේ කරන්න ගියාම අපෙන් අහන සරල සුලභ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මට හිතෙනවා පොඩ්ඩක් ඒකට උත්තර දීලා යන්න හොඳයි කියලා. දැන් හුඟ දෙනෙක් අහන එකක් තමයි අපෙන් මොකද්ද? දැන් මේ NPP කියන්නේ මොකද්ද? ඒක ඇතුළේ කවුද ඉන්නේ? ඉතින් අපි කියනවා NPP කියලා කියන්නේ අපේ රටේ දේශපාලන පක්ෂ, තව විවිධ සංවිධාන පුද්ගලයෝ එකතු වෙච්ච එකක්. දැන් JVP කියතර කවුද ඉන්නේ? අපි කියනවා ආ JVP එකක් තින්නේ NPP එක තමයි. දැන් ඒතුළේ JVP එක NPP කියන JVP එකක් නැද්ද? නෑ අපි කියනවා නෑ JVP කුත් තියෙනවා. ඉතින් JVP එකක් තියෙනවා මොකද NPP එකක්? ඔන්න ඔය ජාතිය අමුතු ප්‍රශ්න. ඇයි ඒ? අපේ රටේ ගොඩ උඟක් දෙනකොට මේ අපි හදාගත්තු මේ මහජන ව්‍යාපාරේ තේරුම් ගන්න බෑ. ඇයි මීට කලින් මොකදලා තින්නේ? මීට කලින් හැදුනේ සන්ධානනේ. ඒව හදන්නේ කොහොමද? ඡන්ද කිට්ටු වුණාම ওই දේශපාලන පක්ෂ හතර පහක් කතා කරලා එකතු වෙලා සන්ධානයක් අටව ගන්නවා. ඒකෙන් මුලින්ම කරන්නේ බෙදා ගන්නව මොනවද? ආණ්ඩුවක් ඇදුවම අපිට ඇමතිකම් කීයද? අපිට මන්ත්‍රීකම් කීයද? ජාතික ලැස්තුවෙන් කීයක් දෙනවද? නොමිනේෂන් කොච්චර දෙනවද? සභාපතිකම් කීයක් දෙනවද? ඕවා බෙදා ගන්න එක තමයි වැඩේ. දැන් අපි එහෙම එකක් නෙවෙයිනේ. අපි 얘 ගැන කතා කරලත් නැහැ. මොකද අපි අපේ වැඩේ එමෙතිකම් බෙදා ගන්න එක, තනතුරු බෙදා ගන්න එක, මන්ත්‍රීකම් නොමිනේෂන් නෙමෙයි. මේ 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 වේදිකාවින් අපේ සහෝදරු මහත්තුරු කවුරුවක්වත් විශ්‍රාමික පොලිස් සාමූහිකයෝ හරි විශ්‍රාමික හමුදා සාමූහිකයෝ හරි අපේ නීතිඥ මහත්තුරු හරි දොස්තර මහත් කවුරුවක්වත් අපි එනකොට අපෙන් ඇහුවද ඉට් වෙනකොට අපි ඔයගොල්ලොත් එකතු වෙන්න. හැබැයි අපිට මොනවද දෙන්නේ? නැහැ. අපට මොනවද දෙන්නේ කියනක අහන්න නැතුව අපි එකතු වෙලා කොහොමද රටට යමක් කරන්න කියන අදිෂ්ඨානයෙන් එකතු වෙච්ච පිරිසක් තමයි මෙතන ඉන්නේ. අපට නෙවෙයි රටට. නිසා ඒක අනිත්‍යයෙන් තේරුම් ගන්න බෑ. නිසා සමහරු හිතනවා ජනතා විමුක්ති ප්‍රමේය මාළිමාව එකක් කිව්වම ඒත් අවුල. දෙකක් කිව්වම ඒත් අවුල. නේ ජනතා මාළිමාව හැදුවම ජනතා විමුක්ති ප්‍රමේය අහුවස් වෙනවද? ඒක අවුලක්. මම මේක තේරුම් ගන්න උදාහරණයක් කියන්නම්. දැන් අපේ අරමුණක් තියෙන මොකද්ද? ජාතික ජන බලයේ අරමුණක් තියෙනවා ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනගන්න. අපේ අපේ පුනරුදේ එක වැඩක් ඒක. ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනගන්න. ඒයි තාම ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනගගෙන නැහැ. ඒස අපි ඔක්කොම ශ්‍රී ලාංකියන් ලෙස හිතන ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනගන්න. එතකොට මොකද්ද? අපි ඔක්කොම කවුද එතකොට? අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. ආඩම්බර ආඩම්බරෙන් කියනවා ශ්‍රී ලාංකිකයෝ. හැබැයි අපි ශ්‍රී ලාංකිකයෝ වුණාම ඒකස්සේ සිංහල ජනයාගේ අනන්තතාවය අහෝසිනවද? නැහැ, ඒක තියෙනවා. දෙමළ ජනයාගේ අනන්තතාවය හා එකක් තියෙනවා. මුස්ලිම් ජනයාගේ අනන්තතාවය ඒකක් තියෙනවා. බර්ගමැලේ ආයෙකලොත් ඉන්නවා. එනිසා අපි අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගමැලේ ඒ ජන කණ්ඩායම්වල අනන්තතාවය වෙන වෙනම තියෙද්දි හැබැයි අපි ඔක්කොම එකතුලා එකක් හදනවා. මොකද්ද? ශ්‍රී ලාංකික කියලා. දැන් ශ්‍රී ලාංකික කියලා පොදු එකක් තියෙනවා. ඒක ඇතුලේ අනන්තතාවය තියෙනවා. ඉතින් මාළිමාවත් ඔහොම එකක්. අපි ඔක්කොම එකතුලා මාළිමාව හදලා තියෙනවා. ඒ මාළිමාව ඇතුලේ අපි එක එක පක්ෂවල, එක එක සංවිධානවල අනන්තතා වෙනම තියෙනවා. හැබැයි අපි ඔක්කොම එක අරමුණකට, එක ඉලක්කයකට වැඩ කරන එක තමයි මොකද්ද? වට්ටපු රට නැවත ගොඩගැනීමේ ජාතික පුනරුදයක් කරා රට නැවත දෙපයින් සිටීමේ වගකීම අපි බාරගෙන තියෙනවා. එවෙනම් තමයි අපි වැඩ කරමින් යන්නේ. ඊට පස්සේ ආනෝ අපිට පුළුවන්ද කියලා නිතරම ඕගොල්ලන්ට පුළුවන්ද? කවුද ඉන්නේ ඕගොල්ලන්ට? එහෙම එකක් තමයි මේ ඉන්නේ. පුළුවන්ද බැරිද? දැන් හොරු වල්ලන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඇයි? රහස් පොලිසියේ හොරු වල්ලන, රහස් පොලිසිය ඇතුලේ අපේ රටේ අපරාධ පිළිබඳ පරීක්ෂණ කරපු, ඒ පරීක්ෂණ කරද්දී ආණ්ඩු විසින් බාධා කරලා ඒව නතර කරන නිසා තමන්ගේ කාර්ය කරන්න බැරි වෙච්ච විශ්‍රාම ගියපු පොලිසිය ලොකු මහත්තුරු ඉන්නේ මේ වේදිකාවේ. හොරු වල්ලන්න බැරිද? අල්ලන්න පුළුවන්. අමාරුවක් නැහැ. රට ආරක්ෂා කරන්න බැරිද? පුළුවන්. ඒ සඳහා දැනුම තියෙන අය ගොඩක් අපිත් එක්ක ඉන්නවා. අපි ත්‍රිවිධ හමුදා අය ඉන්නවා.
අනිකුත් හැකියාව තියෙන අය නැද්ද මේක ඉන්නවා? වෛද්‍යවරු ඉන්නවා, ඉංජිනේරු මහත්වරු ඉන්නවා. ඉතින් අද උදේ අපේ රටේ විද්‍යාඥයෝ පිටරටේ ඉන්න ශ්‍රී ලංකා විද්‍යාඥයෝ ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ. එවැනි බලවේගයක් කාටවත්වත් නැහැ. එහෙම කාටවත්වත් නැහැ. අපෙන් අහනවා කවුද ඕගොල්ලන්ගේ ඇමති මණ්ඩලය කියලා. අපි කොහොමද ඇමති මණ්ඩලය කියන්නම්? හැබැයි අපිට විශාල පිරිසක් ඉන්නවා ඒ සඳහා සූසුකම් තියෙන. අපෙන් අහන්නේ කවුද? ඇමති මණ්ඩලේ කවුද ඒගොල්ලන්ට පුළුවන්ද කියලා අහන්නේ කවුද? රෝහිතට ඇමතිකම් දීපු කට්ටිය. දැන් රෝහිත අපගුණවත් ඇමතිකමක් දරුවානේ මේ දිස්ත්‍රික්කේ වරාය සහ නාවික ඇමති ගෝඨා බින්න කාලේ. දැන් වරාය නාවික ඇමති වගේ ඇමතිකමක් දරන්න රෝහිතට දීවිච්ච සුසුකම් මොනවද කියලා මට කියන්නකෝ. මන් දන්තාලට සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ දක්වා ගිහිල්ලා නැහැ. ඊට අඩුවෙන් තමයි ගිහින් තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මට හොඳට මතකයි අර එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගත්තු වෙලාවේ එයා ඇමතිකම හිටියේ. එයා ඊට පස්සේ මොකද කරේ? ඔය ගින්න බලන්න ගියා. යන ගමන් මාධ්‍යවලට දුන්නා වොයිස් කට් එකක් දුන්නා. මාධ්‍යවලට ප්‍රකාශයක් කරලා කිව්වා මොකද්ද? නැව ගිනි ගන්නවා කිට් වෙන්න අමාරුයි. නැවේ ගින්න දැන් 80%ක් විතර කියලා කිව්වා. එයා තාපේ මෙන්නේ 100 ගණන් වලින්. ඇමති. අපි පයශිෂ්‍යතරින් ළමයි දන්නවා තාපේ 100 ගණන් වලින් මයින්න බෑ. මයින්න සෙල්සියස් හරි ෆැරන්හයිට් වලින් කියලා. එසම මේ තාපය 100 ගණන් වලින් මයින ඇමතුරිට රටක තමයි අහන්නේ අපෙන් ඔගලන්ට ඉන්නවද කියලා. ඔව්. ඊළඟට ඒ රෝහිතම තමයි කිව්වේ රූපන් සංවාදයකදී හඳුන්සවද්දී උඩට මේ ඩොලර් කලබලයේ ඉන්න බෑ. ඉතින් ඩොලර් වෙන් කරලා ඒව නැවට පටවලා නැව මූදට ඇවිල් මූදට දාලා නේ කොළඹට ඇවිල්ලා වරායෙන් ගොඩ බාන්න ඕන කියලා. නැවෙන් ඩොලර් ගේන කට්ටිය ගිනුම් වලින් ඩොලර් හුමාරුණා කියලා දන්නේ නැති කට්ටිය ඇමතිකම් කරේ. අර මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම මන්ත්‍රීලා හිටියානේ. ඒ කාලේ තමයි අර ගෝඨාභය රාජපක්ෂගේ අර පොහොර සෙල්ලම තිබ්බේ. කාබනික පොහොර. හැබැයි රටේ කාබනික පොහොර තිබුණ නිසා මේගොල්ලෝ තීන්දුව ගත්තා පිටරටින් කාබනික පොහොර ගේන්න. චීනෙන් ගේන්න. පිටරටින් කාබනික පොහොර ගේන්න තීන්දුවක් ගත්තම අපේ රටේ පරිසර වේදින් විද්‍යාඥයෝ කිව්වා ඔක හරි භයානකයි ගේන්න එපා. මොකද ඕක හරහා ලංකාවට අහිතකර බැක්ටීරියා වර්ගෙන්න පුළුවන් කියලා. එතකොට මොකද කරේ? සූජ්‍ය ජීවීන් එන්න පුළුවන් කියලා. මහින්දානන්ද කිව්ව ප්‍රෙස් එකක් තියලා නැහැ කවුරුත් බලන්න ඕනේ. අපි කිසිම වෛරස් කිසිම බැක්ටීරියාවක් නැති කිසිම ශුද්ධ ජීවියෙක් නැති කාබනික පොහොර ගේනවා කියලා. දැන් මහින්දානන්ද නැහැ කාබනික පොහොර යනු ශුද්ධ ජීවි ක්‍රියාවලියකි. කියන්නේ කාබනික පොහොර ශුද්ධ ජීවි නැත්නම් ඒක පොහොර නෙවෙයි නිකන් පස්. එහෙම ඇමතුරු හදපු රටක තමයි අපෙන් අහන්නේ කවුද ඉන්නේ කියලා. ඒ නිසා අපි ඒගොල්ලන්ට කියනවා රට වෙනස් කරන්න ඕන කරන සමස්ත දැනුමයි හැකියාවයි ඕනකමයි අංගකමයි ඔක්කොම තියෙන අය ඉන්න එකම වේදිකාව තමයි මාලිමාවේ වේදිකාව කියලා අපි ඒගොල්ලන්ට කියනවා. මෙතන නැති කට්ටියකුත් ඉන්නේ. කවුද? හොරකම් කරන්න හොඳම දන්න කට්ටිය මෙතන නැහැ. ඒක ඉතින් කරන්න දෙයක් නේද? මහජන මුදල් දසා කන්න දක්ෂ අය අපි අරගෙන නැහැ. හැබැයි රට හදන්න කැපෙන් ආපු අය ගොඩක් අපි එකතුලා තියෙනවා. ඒ නිසා අපිට මෙරට හදන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ආදරණීය සහෝදරනි අපි ඔබ හැමදෙනාම මෙරට වෙනස් කිරීමේ මේ ඉතාමත් වටිනා කාර්යයේ කොටස් කරුවට පත් වෙන්න ඕන. මේ අවස්ථාව මොන හේතුන් නිසාද මගහැර යා යුතු නැහැ. මේක අපි අත්පත් කරගත යුතු තියෙනවා. මේක අත්හළ යුතු නැහැ. ඒ නිසා මේ ජනතාව වෙනස් වෙලා ඉන්න ජයග්‍රහණ සඳහා සියල්ල සැපිරිච්ච වෙලාවක අපි දන්නෝ හතුරු කලබලලා ඉන්නෝ. දැන් මේ දවස්වල අපට වේදිකාවල සංවාදවල කතා කරන්න හරි අමාරු. හරි පරිස්සමෙන් කතා කරන්න ඕන. මොකද වචන කපන කට්ටියක් ඉන්නවා. අපි කතා කරලා ඉවරුනාම කතාව බලලා ඊට පස්සේ මොකද කරන්නේ? අගමුල කපලා මැද්ද කෑලි අරගෙන වෙන කෑලි පුට්ටු කරලා විකෘති කිරීම ගොඩක් කරනවා. මේ දවස්වල ගොඩක් එහෙම කරා. හඳුන් සහෝදරයා කතා කරපුවාට, ලාල් සහෝදරයා කතා කරපුවාට මේ ගොඩක් ජාති විරෝධී කරා. මේ ළඟදීම හරි සහෝදරයෙක් ගියා රූපන් සංවාදයකට, රූපන් නාලිකාවක සංවාදයකට. එගිල්ල ඉවරෙච්ච ගමම්ම විශේෂයෙන්ම දෙමළ මාධ්‍යවල මුස්ලිම් ජනතාව කෝප කරන්න වැරදි ප්‍රවෘත්තියක් යව්වා. හෙඩින් දාලා මොකද හරණ සහෝදරය කිව්වා කියලා මොකද සමරිසි කට්ටිය. ඒගොල්ලෝ කසාද මන් දන්නවා. ඒගොල්ලෝගේ කසාද නීතිගත කරන්න ඕනයි කියලා. එහෙම කිව්වා කියලා ප්‍රවෘත්තියක් දු. එහෙම එකක් කියලාම නැහැ. එහෙම වචනයක්වත් කියලා නැහැ. එහෙම එකක් පිළි අරගෙනත් නැහැ. නමුත් එහෙම එකක් හදන ටක් ගාලා. ඊට පස්සේ අර මුළු කතාව බලන්න නැතුව අර කෑල්ල අල්ලගෙන ගොඩක් දෙනා හොයන්න පටන් ගන්නවා. සමලිංගික විවාහ නීත්‍ය අනුගත කරන්න ඕන කියලා හරි සෞදරි කිව්වා කියලා. එහෙමකක් කියලා තිබුණේ නැහැ. ඒ නිසා ඒ වගේ කර කරනවා. ඉතින් අපි ඒගොල්ලන්ට කියනවා
එවැනි දේවලින් දැන් මාලිමාවේ ගමන නවත්තන්න බෑ. ඇයි ඒ? අපි දැන් විශාල ව්‍යාපාරයක්. අපිව ගල් ගහලා මඩ ගහලා වටන්න බෑ. මොකද අපි ගොඩක් උඩින් දැන් යන්නේ. ගොඩක් ඉහළට ගිය ව්‍යාපාරයක්. ඒ නිසා එහෙම කරන්න පුළුවන් කමක් නෑ. ඒ විතරක් නෙමෙයි මට හිතෙනවා ඕකෙන් පොඩි වෙන වාසියකුත් එනවා අපිට කියලා. මොකද්ද? නෑ හිතලා බලන්නකෝ මම. ඒගොල්ලෝ අපේ කතාවක් විකෘති කරලා ওই Facebook වල දානවා නැත්නම් ওই YouTube channel වල දානවා නැත්නම් WhatsApp වල ඔක යවනවා. යවම රටේ ජනතාව කලබල වෙනවනේ. මොකද්ද මේ කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි පස්සෙන් දඩ ඇත්ත කතාව කියන. අපි කියන ওই කෑල්ල නෙවෙයි සම්පූර්ණ වීඩියෝ මේක මේක බලන්න කියලා. එතකොට මොකද වෙන්නේ? අර වැරදි කතාව අහලා අවුලෙන් ඉන්න කෙනාට අර සම්පූර්ණ එක බලන්න සිද්ධ වෙනවා. ප්‍රතිඵලය මොකද්ද? ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේ මඩගෙන නිසා අපේ කතා අපේ වීඩියෝ සම්පූර්ණයෙන් අහන ප්‍රමාණය වැඩි වෙනවා. එහෙමද නැද්ද? වැඩි වෙනවනේ. කලින් කාට හරි එක අමතක වෙලා තිබුණා නම් දැන් බලන්න හිතෙනවා. කලින් කාට හරි එක මිස් වුණා නම් බලන්න හිතෙනවා. ඒ නිසා ඒගොල්ලෝ කරන මේ අපට විරුද්ධව කරන මඩ ගැහිල්ලේ අපට පොඩි වාසිපැත්තකුත් තියෙන ඒගොල්ලෝ දන්නේ නැති. ඒ තමයි අපි ගැන හොයන්න කියවන්න ඇත්ත කියවන්න ජනතාව වඩා වඩා වැඩියෙන් පෙළඹෙනවා. අනිත් පැත්තෙන් ගත්තම ජනතාව ඒගොල්ලන් ඇත්තර දානවා. ඔය අපට මඩ ගන්න ඕලද ගන්න නාලිකාවලට වෙලා තින්න බලනකෝ. ඒකේ ප්‍රේක්ෂකයා ඊට එක්මනින් අඩු වෙන පටන් ගන්න තියෙනවා ඇත්තරල යනවා. අපට හොඳ කීක ඉඳලා අපට මඩ ගන්න ගත්තු ගාම YouTube channel වලින් ජනතාව ඉවත් වෙනවා. ඒ නිසා රට වෙනස් වෙලා තියෙන්නේ මඩ අවලාද වලින් මේ ගලන ජනගඟ නවත්තන්න බෑ. ඒක ඉතත් පැහැදිලියි. බාධක දැක පෙරමුණේ මොන නදියද නැවතුනේ කියලා කතාවක් තියෙනවා. බාධක දැක පෙරමුණේ මොන නදියද නැවතුනේ. කිසිම ගඟක් බාධක නිසා නතර වෙන්නේ නෑ. බාධක මගරුන් යන නිසා මාලිමාව සියලු බාධක මගහරවාගෙන සිළු අභියෝගකට මුණ දීලා මේ රටේ වෙනසක් කරන්න ඊළඟ ජනාධිපතිවරණේ මහා ජනතාව එක්කතු වෙලා කුමන්ත්‍රණ නෙවෙයි ගිමික් නෙවෙයි ජනතාව එක්කතු වෙලා ජයග්‍රහණය කරනවා ගැන විශ්වාසය අපට තියෙනවා. නිසා අපි ඔබට කියනවා අවසාන වශයෙන් මේ රැබෝච් වෙලාවේ අපි ඔක්කොම අදිෂ්ඨානයෙන් ඉමු විශ්වාසයෙන් ඉමු. අපි ඔක්කොම අපිට තව මාස 3ක විතර කාලයක් තියෙනවා. තව ගමින් ගමට යන්න ඕන. අපිට සම්බන්ධ වෙච්ච කෙනාව ශක්තිමත්ව තහවුරු කරන්න ඕන. තාමත් අපිට සම්බන්ධ වෙච්ච නැති අය ඉන්නවනම් තාම තීන්දුවක් ගත්තේ නැති ඉන්නවනම් එයාට කතා කරන්න ඕන. ඒකතු කරලා අපි අපේ රටේ නිර්මාණය කළ හැකි ඉතිහාසය නිර්මාණය වෙච්ච දෙවන්ත මහජන ව්‍යාපාරයේ ඔව් කිසිවෙකුට පරාජය කළ නොහැකි කිසිවෙකුට ආපහු හැරවෙ නොහැකි කිසිවෙකුට නතර කළ නොහැකි ඒ මහා දෙවන්ත ප්‍රවාහයක් ලෙස ගලා යන මේ මහජන ව්‍යාපාරය අපි ශක්තිමත් හදන්න ඕන. ජයග්‍රහණ දක්වා රැකගෙන යන්න ඕන. සතුරන්ගේ අභියෝග වලට නොබියව මුණ දීලා නොසලිස්රා යන්න ඕන. ජයග්‍රහණය තියෙන්නේ අපි අතේ. අතීතයේ සතුරන් දිනුවේ අනාගතය පොදු ජන සතුවේ. ඒ නිසා අනාගතයේ අයිතිය අපට තියෙන්නේ ජනතාවට තියෙන්නේ ඉතිහාසයේ පළනතාවට. ඔව් පොදු ජනයාගේ ජනාධිපතිවරයෙක් පොදු ජනයාගේ ආණ්ඩුවක් හදන්න අපි හැමදෙනාම ධෛර්යයෙන් එකතු වෙමු ශක්තියෙන් එකතු වෙමු. අපි අවදනාම වේසමාංශලා වැඩ කරමු. ඒ වෙනුවෙන් ඔබ හැඳුනාටම ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමින් මම ඔබ සබ ගන්නවා. මාලිමාවට ජය වේවා. ඔබ හැඳුනාටම ජය වේවා. ජාතික ජනබලයකට ජය වේවා. අපේ රටේ පොදු ජනයාට ජය වේවා. ඔබට ජය වේවා. බොහොම ස්තුතියි.